ඉතින් ඔන්න අදිටක මංවට ගැල තියෙන මයිකෝජොබ්ස් කම්පලීට් කලිවල්ල ඉතාම සාර්ථක ලෙස මුදල් උපයන්න පුළුවන් සරල ප්ලට්ෆෝම් එකක් කරගෙන. ඉතින් මොනවද මේ මයිකෝජොබ්ස් කියන්නේ? ඉතින් ඊමණි. දැන් ඔයාලා ඊමණි හොයන්න කැමති හින්දානේ මේ වීඩියෝ බලන්නේ. ඉතින් මේ මයිකෝජොබ්ස් කියන්නේ මෙන්න මේ වගේ ඊමණි හොයන්න පුළුවන් එක් කැටගරි එකක් තමයි. ඉතින් මේකෙදි වෙන්නේ මේ මයිකෝජොබ්ස් කියන්නේ අපිට එක්ක වීඩියෝස් බලලා මුදල් උපයන්න පුළුවන්. නැත්නම් ගේම්ස් ප්ලේ කරලා මුදල් උපයන්න පුළුවන්. එහෙම නැත්නම් එක එක පොඩි පොඩි ටාස්ක් තියෙනවා. මෙන්න මේ ටාස්ක් කම්ප්ලීට් කරලා මුදල් උපයන්න පුළුවන්. මෙන්න මේ එක එක ක්‍රමහරා මුදල් උපයන එක තමයි අපි මෙතනදී මේ මයිකෝජොබ්ස් කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ තම සරල වෙබ්සයිට් එකක් තමයි ගැනලා තියෙන්නේ. මේක ඕන කෙනෙක්ට ඕන ඩිවයිස් එකකින් කරන්න පුළුවන්. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බත්, ටැබ් එකක් තිබ්බත්, ලැප්ටොප් එකක් තිබ්බත් ඔයාලට මේ ඕනම ඩිවයිස් එකකින් මේක කරන්න පුළුවන්. එහෙනම් තවත් කතා කරලා ඉන්න ඕනේ නැහැ. අපි ඉක්මනින්ම වීඩියෝ එක ගිහින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්නේ, මේ කරා මුදල් උපයන්නේ කොහොමද. දැන් අර මම මයික්‍රොසොෆ්ට්ස් කියද්දි එක එක කැටගරිස් කිව්වනේ. මේ හැම කැටගරියකින්ම ඔයාලට මුදල් උපයන්න පුළුවන්. මේක මුදල් උපයන්න පුළුවන් ක්‍රම හතක් තියෙනවා. මෙන්න මේ ක්‍රම හත හරහාම ඔයාලට මේක මුදල් උපයන්න පුළුවන්. ගේම්ස් ප්ලේ කරලා, වීඩියෝස් බලලා, ටාස්ක් කම්ප්ලීට් කරලා මේ වගේ එක එක විදිහට තියෙනවා. ඉතින් මේ හැමදේම කරලා ඔයාලට මේක මුදල් උපයන්න පුළුවන්. එහෙනම් ඉතින් තාත් වැඩි කතා කරලා ඉන්න ඕනේ නැහැ. දැන් මේ පහළින් ලයික් බටන් ප්‍රෙස් කරලා දාන්න වීඩියෝ ලයික් එකක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ නම තමයි paid work. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක කරා මුදල් උපයන හැටි තමයි අද වීඩියෝ කරා මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේකේ categories හතක් කරා මුදල් උපයන පුළුවන් කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් දැන් මම එනම් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පෙන්වන්න මොනවද මේකේ කරන්න තියෙන මේ microjobs categories හත. මේව හරහා මුදල් උපයන කොහොමද? ඉතින් දැන් මේ වෙබ්සයිට් එක කරා මුදල් උපයන නම් අපිට කරන්න තියෙන first step එක තමයි මේකට register වෙන එක. ඉතින් මේක register වෙන්න ඔයාලට කරන්න තියෙන්නේ එකම පහ description එකේ පළවෙනි comment එකේ ඔයාලා link එකක් දාලා ඇති. මෙන්න මේ වෙබ්සයිට් එකේ link එක. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ link එක touch කරලා ඉවරලා ඔයාලට මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකට වගේ ගිහිල්ලා ඉවරලා පොඩි search එකක් දාන්න paid work කියලා. ඉතින් මේක search කරාට පස්සේ ඔයාලට එන search result එකේ පළවෙනි link එක touch කරලා ඉවරලා ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න පුළුවන්. හරි, දැන් එන වෙබ්සයිට් එක ඕපන් කරගමු. දැන් අපි බලමු කොහොමද මේකට ඉතාමත් ඉක්මනින් රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. සරලව රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. අපි නේ ඉක්මනින් බලමු රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඉතින් පහළ තියෙන link එක touch කරලා හරි එහෙම නැත්නම් Google එකේ ලවා search කරන්න paid work කියලා. ඉතින් මෙන්න මේක search කරාට පස්සේ මේක enter කරපුවාම ඔයාලා බලාගත්ත හැකි search engine result එකේ පළවෙනිට එන මෙන්න මේ වගේ link එකක්. මෙන්න මේක touch කරාට පස්සේ තමයි ඔයාලට මේකේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එක ඕපන් කරගාම අපිට බලා ගන්න පුළුවන් මේක උඩින්ම තියෙනවා මේක money online කියලා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ෆෝන් එකෙන්, කම්පියුටර් එකෙන් වගේම ටැබ්ලට් එකකින් උත් වාට මෙන්න මේ වෙබ්සයිට් එක try කරන්න පුළුවන් කියලා. ජස්ට් එයා පහළ වුණා බලාගත්ත හැකි Trustpilot වෙබ්සයිට් එකේ මෙන්න මේක ගැන 4.4 rating තියෙනවා කියලා. ඉතින් කිසිදෙකට බය වෙන්න දෙයක් නැවෙන 4.4 rating excellent තියෙනවා කියලා මේක බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ rating මට්ටමක තියෙනවා Trustpilot වෙබ්සයිට් එකේ මේක ගැන. ඉතින් චුට්ටක් පහළට ගියාම වඩ බලාගත්ත හැකි මේක වැඩ කරන්නේ කොහොමද, මොන වගේ earnings ගන්නේ, earnings ට withdraw කරන්නේ කොහොමද, මෙන්න වගේ පොඩි පොඩි guides ටිකක් අපිට මේක පහළට ගියාම බලා ගන්න පුළුවන්. හරි, දැන් මම මෙතනින් උට්ට ගිහිල්ලා ඔයාලට පෙන්වන්නම්. මෙන්න මෙතන තියෙනවට බලා ගන්න පුළුවන් මේකේ මුදල් උපයන්න පුළුවන් ක්‍රම හත. මේ දින කැටගරිස් හත. ඔයාලට මේ games play කරන්න පුළුවන්. මේ දින ඔයාලට filling a surveys පුළුවන්. ඊට පස්සේ watch videos, micro tasks, online shopping, scanning receipts, ඒ වගේ තමයි crypto mining කරලත් ඔයාලට මේක මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ක්‍රම හත තමයි ඔයාලට මේකේ මුදල් උපයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම හත. ඉතින් දැන් මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙනකොට මුලින්ම කරන්න තියෙන උඩින් මේ තියෙන නිල් පාට රෙජිස්ට්‍රේෂන් කියලා බටන් එකක් අන්නේ ක්ලික් කරලා ඉවරලා ඔයාට පුළුවන් කැමති නම් ඔයාගේ Gmail එකකුයි password එකකුයි දීලා මෙතන රෙජිස්ටර් වෙන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මම වගේ මෙතනින් ගිහිල්ලා Google එකේ email address එක select කරන්න. ඉතින් ඒක select කරා නම් ඊට පස්සෙ ඔයාට එනවා මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙතනින් ඔයා next දීලා ඉවරලා ඊළඟ option වලට යන්න. ඊට පස්සේ මෙතනින් let's start දුන්නාට පස්සේ අපිට මේකේ main dashboard එකට අපි මෙන්න මේ වගේ load වෙනවා. හරි, ඉතින් මෙතන තමයි main dashboard එක. ඉතින් තාමත් වැඩ ඉවර නැහැ. දැන් ඔයාගේ email එක තමයි verify කරන්න තියෙන්නේ. ඔයාට පේනවා balance එකත් බිඳුවයි තියෙන්නේ. මේ පහලින් වාට පේනවාද එකක් තියෙනවා ටිකක් නිල් පාට පටියක් වගේ එකක්. මේකේ තියෙනවා මේ actions කියන එකේ verify your email කියලා. අන්නේ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ වාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් load වෙලා එනවා. මෙතනින් වාට පේනදි මේ send activation link කියලා එකක් තියෙනවා. මේ verify your email කියලා තියෙන්නේ. අන්නේ ක්ලික් කරන්න. අන්නේ ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් වාගේ Gmail address එකට දැන් වා මේක හදාදි දුන Gmail address එක තියෙන්නේ. අන්නේකට link එකක් ආවා කියලා මෙතනින් message එකක් top up වුණා. ඉතින් Gmail එක ගියාට පස්සේ වාට පේනදි verify your account කියලා මෙන්න මේ වගේ message එකක් තියෙනවා. ඉතින් අන්නේ ක්ලික් කරාට පස්සේ ඔන්න ඔයාලට පේනවා ඇති account has been successful කියලා වැටෙනවා. ඉතින් ඒ කියන්නේ මේ වෙද්දි ඔයාගේ Gmail එක සාර්ථකව activate වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ user data වලට ගිහිල්ලා ඔයාගේ name එක ඊට පස්සේ ඔයාලට කැමති නම් name එක change කරන්න පුළුවන්. මෙතන name එක change කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් basic information වල ඔයාගේ හැඳුනුදු පිරිමි එක set කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ birth එක, minimum එක, personal details ටිකක් දීලා ඉවරලා මේක ඔයාලට fill කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයදිර තමයි ඉතාමත් සරලව මේකට රෙජිස්ටර් වෙන්නේ. ඉතින් දැක්කම විනාඩියක්වත් ගියේ නැහැ. ඉතාමත් ඉක්මනින් අපි මේකට රෙජිස්ටර් වුණා. ලොකු ලොකු දේවල් කරන්නේ නැහැ.
හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේක තියෙන මේ කැටගරිස් සරා අපි මේක ජොබ් එකක් කම්ප්ලීට් කරලා මේක අරන් මුදල් ලර්න් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේක අපිට ඉස්සල්ලාම් පොයින්ට්ස් තමයි එකතු කරගන්න තියෙන්නේ. මේ පොයින්ට්ස් ටික තමයි අපිට ඩොලර්ස් වලට කන්වර්ට් වෙලා අපිට ඒක විත්ඩ්‍රෝල් එකකට ගන්න තියෙන්නේ. හරි දැන් එන අපි කතා කරමු කොහොමද මේක අරන් මුදල් උපයන්නේ කියලා. ඉතින් මේන් ඩෑෂ්බෝඩ් එකේ වට බලාගත්ත හැකි පහලින් ඔප්ෂන් එකක් තියෙනවා earn කියලා. ඉතින් අන්න එකට ගියාට පස්සේ වට බලාගත්ත හැකි මෙතන ඉස්සරහම සඳහන් කරලා තියෙනවා. අර මම ඔයාලට මං ඉස්සරහට කියන්න මේ පොයින්ට්ස් 1000කට තමයි ඩොලර්ස් එකක් ගෙවන්නේ කියලා. ඉතින් මේ පොයින්ට්ස් 1000ට ඩොලර්ස් එක එක අතරේ මම ඔයාලට ඉස්සරහට විස්තර කරලා කියන්නම්. හරි. ඉතින් දැන් ඔයාලගේ අයිඩියා එකක් තියාගන්න පොයින්ට්ස් 1000ක දුරට තමයි වට මේක ඩොලර් එකක් හම්බෙන්නේ කියලා. ඉතින් දැන් මෙතන පහලට ගියාම වට පේනදි watch videos කියලා තියෙනවා. ඉතින් අන්න එක earn බටන් එක ක්ලික් කරාම වට පේනදි මෙතන තියෙනවා ආයෙත් watch කියලා එකක්. මෙන්න මේ watch icon එක ක්ලික් කරාට පස්සේ වාට පේනවා ඇති මෙයාලා කියලා තියෙනවා වාට මේක Android හරි App Store එකකින් හරි ගන්න කියලා. වාගේ smart phone එකකට මේක app එකට අරගෙන ඉවරලා ඒක හරහා videos බලන්න කියලා. ඉතින් දැන් අපිට මේක කරන්න බෑනේ. ඉතින් මම මෙතන back වෙලා ඔන්න දැන් මගේ smart phone එකට ගිහිල්ලා earn කියලා tab එකට ගියා. ඔන්න දැන් smart phone එකේ app එක download කරලා තියෙන්නේ. ඉතින් ඒකට ගිහිල්ලි වෙලා අර වගේම watch videos වලට ගියාට පස්සේ අපිට මේක ඇඩ්ස් බලන්න පුළුවන්. ඉතින් ඔන්න මම ක්ලික් කරලා තියෙන්නේ. ඔන්න දැන් ඇඩ් එකක් ප්ලේ වෙනවා. හරි අපි බලමු දැන් මේක ඉවරනට පස්සේ උඩින් කතර අයිකන් එක වැටෙනවා. ඉතින් තප්පර 30ක වගේ ඉතමත් පොඩි ගානක ඇඩ් එකක් යන්නේ. ඉතින් ඇඩ් එක වොච් කරන ගමන් වාට බලාගත්ත හැකි යටින් නම්බර් එකක් කවුන්ට් වෙනවා. ඉතින් ඒ නම්බර් එක කවුන්ට් කරලා ඉවරනට පස්සේ උඩ කතර ක්ලික් කරපුවාම වාට බලාගත්ත හැකි මේ වගේ පොයින්ට්ස් ගානක් වාගේ බැලන්ස් එකට ඇඩ් වෙනවා. ඉතින් නැවතත් පාරක් වොච් වීඩියෝස් දුන්නාට පස්සේ වාට ආයෙත් පාරක් මේ වගේ ඇඩ් එකක් බලන්න පුළුවන්. ඉතින් ඔන්න මම ආයෙත් පාරක් ක්ලික් කරපුවාම ඒ වගේම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි ආයෙත් පාරක් ප්ලේ වෙන්නේ. ඉතින් මේකත් බල් ඉවරනක ඉන්න ඕන. ඉතින් මේක බල් ඉවරෙද්දි වාට පේන ඇති යටින් නම්බර් එකක් කවුන්ට් වෙනවා. ඉතින් මෙතන ටයිම් එක ඉවරනට පස්සෙ වාට පුළුවන් මෙතනින් බැක් වෙන්න. ඉතින් මොන දැන් මගේ ටයිම් එක ඉවරුණා. ඉතින් අපි එහෙනම් මෙතනින් බැක් වෙමු. ඉතින් වාට පේන ඇති එතනින් පොයින්ට්ස් ගන්න මගේ බැලන්ස් එකට දැන් ඇඩ් වුණා. හරි. අපි දැන් බලමු නම් තවත් ඇඩ් එකක්. ඉතින් ඔන්න මම මේ ඇඩ් තුනක් විතර වාට පෙන්නන්නේ තව ටිකක් වාට මේක ක්ලියර් වෙන්න. ඉතින් ඔන්න වාට පේන ඇති තවත් ඇඩ් එකක් යනවා. ඒකට වෙන විදිහේ ඇඩ් එකක් යන්නේ. ඉතින් මේ ඇඩ් එක ගිහිලි ඉවරනට පස්සේ බලමු දැන් ඔන්න ඒකත් බල් ඉවරයි. ඔන්න දැන් ඒකේ ඊළඟ ඇඩ් එක යන්නේ. හරි. ඔන්න දැන් ඇඩ් එක ඉවරුණා. උඩ කතර වයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් වාට පේන ඇති තවත් පොයින්ට් ගානක් මගේ බැලන්ස් එකට ඇඩ් වුණා. දැන් අපි මෙතනින් බැක් වෙලා බලමු පොයින්ට්ස් කීයක් මේ වෙනකොට මගේ බැලන්ස් එකට ඇඩ් වෙලා තියෙනවද කියලා. හරි. ඔන්න දැන් මම earn එකෙන් ඩෑෂ්බෝඩ් එකට චේන්ජ් වුණා. ඉතින් එතනදී ගියාම වාට පේන ඇති දැන් අර ඉස්සලා 0 තිබ්බ දැන ඩොලර්ස් 0.04ක් මේ විදිහම මගේ බැලන්ස් එකට ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් විනාඩියක්වත් ගියේ නැහැ. ඉතින් ඔන්න කම්පියුටර් ලොග් වුණාම ඒකෙත් අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට ඔය පෙන්නුවේ වීඩියෝස් බලන එකනේ. ඉතින් වීඩියෝස් වලට වඩා වැඩි ගාණක් ගෙවනවා මේකේ මේ මයික්‍රෝ ටාස්ක් කම්ප්ලීට් කරද්දී. චුට්ටක් අපි ඒකට යන්. ඉතින් ඔයාලට පේන ඇති එතන ගියාම කැටගරි එකේ මයික්‍රෝ ටාස්ක් කියලා තියෙනවා. ඉතින් අන්න එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති ටාස්ක් ඔප්ෂන් එකක් වගේම කෝස්ට් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙයාලා කියන විදිහට නම් earnings ඔයාලට මෙතන ඩොලර්ස් 200ක් දක්වා අරගෙන යන්න පුළුවන්ලු. ඉතින් ඒ තරම් ටාස්ක් පැත්ත හොඳයි. ඉතින් එතනින් මම මෙතන මේ ටාස්ක් කියලා තියෙන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. ඉතින් ඒකට ගියාට පස්සේ දැන් මම මෙතන මේ සිලෙක්ට් කරලා තියෙන එකේ මට අවේලබල් තියෙන ටාස්ක් 4යි. ඉතින් ඒකේ වාඩ පේන ඇති Discord වලට join වෙන්න, social media follow කරන්න, group වලට join වෙන්න ඔන්න ඔයගොල්ලෝ තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට උදාහරණයක් විතර එකක් ගන්න. මම ගන්නවා මේ social media එකක් follow කරන එක. ඉතින් ඔයා කැමතික select කරලා ඉවරලා click කරන්න. click කරාට පස්සේ වාඩ පේන දැන් මෙයාලා කියලා තියෙනවා මේ ගිහිල්ලා follow කරන්න තියෙන්නේ කියලා. ඒක screenshot එකක් ඉල්ලනවා. ඔයා මේ follow කරයි කියලා. ඉතින් කරන්න තියෙන මෙතන මේ profile කියලා link එකක් තියෙන්නේ. අන්නේ click කරන්න. click කරාට පස්සේ මෙයාලා මේ දීලා තියෙන profile එක අපි load වෙනවා. ඉතින් x ගිනුම එකට තමයි load වුනේ. වාඩ පේනවා ඇති. ඉතින් ඒකට ගියාට පස්සේ වාට පුළුවන් මේක follow කරන්න. follow කරලා මෙතන notification එකත් all දාන්න. all දාලා ඕනනම් පහල දෙන post එකකට like එකක් වගේ දාන්න. screenshot එකක් ගහද්දී ඒකත් ගොඩක් වැදගත් වෙනවානේ. ඉතින් මම පහලට ගිහිලිවල්ලා post එකකට like එකක් දාලිවල්ලා ඔන්න දැන් screenshot එකක් ගහන්නයි යන්නේ. හරි. දැන් අපිට screenshot එකක් ඕන වෙනවා. මොකද දැන් මේක කරා කියලා අපිට ඔප්පු කරන්න දෙයක් තියෙනවා. ඔන්න screenshot එකක් ගත්තා. ඊට පස්සේ මේ chat file වලට ගිහිලිවල්ලා screenshot එක select කරලිවල්ලා වාට පුළුවන් පහල දෙමේ submit task කියන click කරන්න. ඊට පස්සේ මෙතනින් yes i am sure කියන එක දීලිවල්ලා වාඩ පුළුවන් දැන් වා මේ කරපු ටාස්ක් එක මෙතනට සබ්මිට් කරන්න. ඉතින් ඔන්න දැන් වා දන්නවා මෙන්න මේ වෙබ්සයිට් එක කරා මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ කරා උපයන මුදල් ටික කොහොමද වාගේ බැංක් එකට විත්ඩ්‍රෝ කරගන්නේ කියලා. ඉතින් මේකේ මේන් ඩෑෂ්බෝඩ් එකේ වාට පේන ඇති ඊළඟට තව ඔප්ෂන් එකක් තියෙනවා බිලින්ග්ස් කියලා අයිකන් එකක්. මෙන්න මේ වගේ එකක්. ඉතින් අන්න එකට ගියාට පස්සේ වාට පේන ඇති your earnings කියලා පොඩි මෙන්න මේ වගේ එකක් ෆිල් වෙන්න තියෙන්නේ. ඉතින් තාමත් එක චුට්ටයි ෆිල් වෙලා තියෙන්නේ. මොකද අපි තාමත් ඩොලර්ස් 0.04යි මේක උපයලා තියෙන්නේ. මේක කියන විදිහට ඩොලර්ස් 1ක් උපයලා ගත්තට පස්සේ වාට මේකේ විත්ඩ්‍රෝ ගන්න පුළුවන්. ඉතින් තාමත් මගේ විත්ඩ්‍රෝ අයිකන් එක හයිඩ් වෙලා තියෙන්නේ. තාමත් ඩොලර්ස් 1ක් මම මේක හොයලා නැති හින්දා. ඉතින් යාළුවනේ මේකේ අපිට කරන්සි එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට දැන් මේක සිලෙක්ට් කරගන්න වෙන්නේ ලංකාව එකත් එක්ක ගත්තොත් එහෙම ලංකාවේ කරන්සි රුපියල් මේකේ නැහැ. ඉතින් අපිට කන්වර්ට් කරගන්නේ ඩොලර්ස් වලට. ඉතින් ඩොලර් එකකට කන්වර්ට් කරගත්තා නම් දැන් මම ඔයාලට කියලා දෙනවා ඩොලර් එකක් earn කරගද්දී කියන්නේ withdraw කරගන්න පුළුවන් මේකේ minimum limit එක තියෙන්නේ ඩොලර්ස් 1යි. ඉතින් ඩොලර්ස් 1ක් වට withdraw කරගන්න නම් මේකව එකතු කරගන්න ඕන පොයින්ට් 1000ක්. මේකේ පොයින්ට්ස් ඒ කියන්නේ කොයින්ස් 1000ක් සමාන වෙනවා මේකේ ඩොලර්ස් 1කට. ඉතින් ඩොලර්ස් 1ක් වා earn කරන්න නම් මේකේ කොයින්ස් 1000ක් එකතු කරගන්න ඕන. 1000කට තමයි මෙතන ඩොලර්ස් 1ක් හම්බෙන්නේ. ඉතින් සාමාන්‍යව වීඩියෝ එකක් බලනවා නම්
සෙකන්ඩ්ස් 30ක් විතර තියෙන්නේ. ඒ කියන්නේ තප්පර 30ක්. ඉතින් තප්පර 30කට සාමාන්‍යයෙන් වාට පොයින්ට්ස් 8ක් හෝ 10ක් විතර හම්බෙනවානේ. ඉතින් සාමාන්‍ය වාට මේ විදිහේ ඇඩ් 50ක් 100ක් විතර බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි සාමාන්‍ය විනාඩි 30ක් 40ක් විතර වා මේක ඇඩ් ප්ලේ කරා කියන්නකෝ. ඉතින් ඒ විදිහට ඇඩ් ප්ලේ කරොත් එහෙම වාට මේක ඩොලර්ස් එකක් ටක් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මතක තියා ගන්න අද මම මේ ගැන තියෙන වෙබ්සයිට් එකේ වාලට රිවිව් එකක් තමයි ගෙනල්ල තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා වාලේ මේන් ඉන්කම් එකක් නෙමෙයි පාර්ට් ටයිම් ජොබ් එකක් විතර තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා අර මේන්ම වාට මේ පැට්ටික කරගෙන යන්න දවස ජීවත් වෙන්න නැත්තම් වා මොකක් හරි දෙයක් කරද්දී මේන්ම කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා පාර්ට් ටයිම් කරන්න පුළුවන් එකක්. මොකද ලොකු ඉන්කම් එකක් මේකේ නැහැ. සාමාන්‍ය පොඩි ආදායමක් තමයි මේක අර ගන්න පුළුවන් වෙන්නේ. අර වා නිකන් ඉන්න වෙලාවට නිකන් YouTube එකේ උඩ පහල යන වෙලේ TikTok එකේ උඩ පහල යන වෙලේ වාට නිකන් කාලේ නාස්ති වෙන වෙලාවක වාට කරන්න පුළුවන් වැදගත් වැඩක් විදිහට වාට මේක ගන්න පුළුවන්. ඉතින් අන්නේ වෙලාවකට කරන්න පුළුවන් හොඳ ජොබ් එකක් තමයි මෙන්න මේක. අර වා පාර්ට් ටයිම් ජොබ් එකකට කාලේ වෙන් කරනවා නම් අර නිකන් ඉන්න වෙලාවට අන්න ඒ වෙලාවට කරන්න හොඳ වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේක. හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති දැන් මේක අර ගන්න මුදල් ටිකත් බැංකුවටම ගන්නේ කොහොමද? ඉතින් මේකේ මෙයාලා කියලා දෙල විදිහට පේමන්ට් මෙතඩ් එක තමයි ක්‍රිප්ටෝ. ඉතින් වාට මේක කරන්න වෙන වා ඉස්සල්ලාම වාගේ පර්සනල් බයිනන්ස් account එකක් හදා ගන්න ඕන. ඉතින් වා තාමත් වාට බයිනන්ස් account එකක් හදාගෙන නැත්නම් මොකද e-money වැඩ කරනවා නම් වා මොකක් කරේ වෙබ්සයිට් එක වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම වාට ක්‍රිප්ටෝ හරහා ගනුදෙනු කරන්න වෙනවනේ. ඒතරට අනිවාර්යෙන් බයිනන්ස් account එකක් හදා ගන්න. ට්‍රේඩින් කරන්න ඕනේ බයිනන්ස් account එකක් හදා ගන්න. මොකද බයිනන්ස් කියන්නේ money exchanging app එකක්. ඉතින් වාට අනිවාර්යෙන් මොකක් හරි කරන්සි එකකින් ගන්න වාගේ විඩ්‍රෝවල් එක රුපියල් විතර බැංකුවට දාගන්න බයිනන්ස් ප්‍රයිවට් වාට පර්සනල් account එකක් තියෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ වා තාමත් account එකක් හදාගෙන නැත්තම් මෙන්න මෙතනින් දැන් වාට වැඩේ top up වෙයි කාඩ් එකක්. මෙන්න මේ කාඩ් එක කරා කිහිල්ල වල වාගේ ලබන channel එකේ මම බයිනන්ස් account එකක් තමන්ට e-money වැඩ වලට හදාගන්න කියලා දීලා තියෙනවා. ඒක බල්ලි වල video එකෙන් වා හදාගන්න වාට කියලා account එකක්. ඉතින් වා account එක හදපු එකක් තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. වාට මේ කරා විඩ්‍රෝවල් එකකට ගන්න පුළුවන්. ඒකේ විඩ්‍රෝවල් එක අරගෙන ඉවරලා P2P හරහා සෙල් කරලි වල වාට පුළුවන් ඒ ටික රුපියල් කරගන්න. ඉතින් මෙයාලා කියලා තියෙන විදිහට නම් මේකේ මීම විඩ්‍රෝ ලිමිට් එක ඩොලර්ස් 1ක් තමයි. ඉතින් ඩොලර්ස් 1ක් එකතු වුණාට පස්සේ වාට මේක හරහා විඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් මේකේ කියලා තියෙන දෙයක් තමයි මම තවත් දෙයක් දැක්ක. මේක කියලා තිබ්බා මෙයාලා මේ ඩොලර්ස් 10ක් එකතු කරගත්තාම තමයි වාට මේක වෙරිෆයි කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් පළවෙනි විඩ්‍රෝල් එක ගද්දි වා ඩොලර්ස් 10ක් එකතු කරලා තමයි වාට විඩ්‍රෝල් එක ගන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ඩොලර්ස් 10ක් එකතු කරලා වාගේ ඩෙන්ටිටි එකත් එක්ක මේක වෙරිෆයි කරලා වෙබ්සයිට් එකට ඊට පස්සේ තමයි වාගේ ඩොලර්ස් 10 ක්‍රිප්ටෝ වලට් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකද මුලින්ම වාතර ඩොලර්ස් 10ක් එකතු කරන්න ඕන අරක වෙරිෆයි කරන්න ඊට පස්සේ තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පළවෙනි එක ගත්තා කියන්නේ ඊට පස්සේ වාට ඩොලර්ස් 1 ගාණ එකතු වෙන්න ඒ 1 ගාණෙ මොනනම් වාට මේක විඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් කොහොමද කියලා වීඩියෝ එක. ඉතින් මම හිතනවා අදිනා වීඩියෝ කරා වාටත් මේ পেইඩ් වර්ක් කියන මයික්‍රෝ ටාස්ක් කම්ප්ලීට් කරන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක ගැන ලොකු අයිඩියා එකක් ගිහිල්ලා ඇති කියලා. ඉතින් අද වීඩියෝ කරා මම වාට මේ වෙබ්සයිට් එකේ රිවිව් එකක් තමයි දුන්නේ. ඉතින් රිවිව් එක කරා මම හිතනවා අදිනා වීඩියෝ එකේදී වාට හොඳ අයිඩියා එකක් ගිහිල්ලා ඇති පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට වාත් නිකන් කල් නාස්ති කරලා ඉන්නව නම් ඒ වෙලාවට කරන්න දෙයක් හෙව්වා නම් මම හිතනවා ගා වීඩියෝ එකත් ඔයාලට අනිවාර්යයෙන්ම දෙකක් දෙන්න ඇති කියලා. ඉතින් මේක ඔන්න ඔයාලට ප්‍රශ්න නැහැ. දැන් ඔයාලා රෙජිස්ටර් වෙන්න හැටි කියලා දුන්නා, මේක වැඩ කරන හැටි කියලා දුන්නා. ඒ වගේ තමයි මේක මිනිමම් විඩ්‍රෝල් එකක් කීයක් දෙන්න කියලා දුන්නා. ඒක තමයි කොයින්ස් කීයකටද ඩොලර්ස් එකක් සෙට් වෙන්න කියලා මම ඔයාලට කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේක මිනිමම් විඩ්‍රෝල් එකක් ගැද්දිර වෙරිෆිකේෂන් එක කරන සම්බන්ධරුත් දැන් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මම හිතනවා වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙනද කියලා. ඉතින් අදගෙන වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් පහතින් ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒකේ තව තාමත් අපේ හේෂාන් ටෙක් නිව්ස් channel අලුතෙන් මෙෂන් වෙච්ච කෙනෙක් නම් අද වෙනනම් අපි වීඩියෝ එක බලන්නේ පහතින් subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එකත් ඔල් ප්‍රෙස් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඒකේ තව අනිවාර්යෙන් මතක් කරන අපේ Telegram group එකේ WhatsApp group එකේ link එක ඔයාලට පහ description එකේ දාලා තිනවා. ඉතින් අන්නේ links අරා ගිහලි වල්ලා ඔයාලට පුළුවන් අපේ communities වලටත් අන්නේ links අරා ගිහලා add වෙන්න. ඉතින් ඒකට අදින වීඩියෝ එක ඔයාලට වගේම තවත් යාළුවෝට වැදගත් දෙයක් ඉදිරියට නම් වීඩියෝ එක යාළුවෝටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක හම්බවෙමු brand new ස්ටි වීඩියෝ එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකෙන්. Don't try to drain my energy, the enemy is everything, it's mentally unhealthily spreading like a river.